අයිබුවන් සුබෝධ ඇසනක් අදත් අපි සුපුරුදු විදිහටම සූදානම් වන්නේ ශ්‍රී ලංකාවේ පුවත්පත්වල පළවී තිබෙන නවතම තොරතුරු ඔබ වෙත ගෙනෙන ගගන හිමිතිරිය ආරම්භ කරන්නට අද 2020 වර්ෂයේ ඔක්තෝබර් මස 22 වැනි බ්‍රහස්පතින්දා දවසේ දින උදාවුණු මේ අලුත් දවස ඔබට සුබදායි දවසක් වේවායි කියන ප්‍රාර්ථනාව එක් කරන ගමන් මුලින් අවධානය ලංකාදීප පුවත්පත වෙතට ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය ගම්පහටම ඇඳිරිය සඳුදා උදේ 5 දක්වා කියලා වාර්තාවේ සඳහන් වෙනවා ගම්පහ දිස්ත්‍රික්කයේ ඊයේ රාත්‍රී 10 සිට නිරෝධායන ඇඳිරිය නීතිය පැනවූ අතර එය ලබන සඳුදා උදෑසන 5 දක්වා ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවා කියලා සඳහන් වෙනවා. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බල ප්‍රදේශ 33ක මෙම නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවද අජිත් රෝහණ මහතා සඳහන් කළපු පුවත මෙසේ ප්‍රධාන පුවත විදියට වාර්තාවේදී කලුතර ගම්මාන 6ක් වහයි කියලා තවත් වාර්තාවක් පළවෙනවා. ඒ වගේම පැහැලියගොඩ මහා මාළු කඩේත් වසයි ව්‍යාපාරිකයන් ඇතුළු 49කට කොරෝනා තව දහසකට PCR කියලාත් වාර්තාවේ සඳහන් වෙනවා. පැලියගොඩ මත්සය තොග වෙළඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයන් 49 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තමයි මෙසේ පුවත්පත වාර්තා කරන්නේ. එවැගේම විපක්ෂ විනාශකාරී විස එපා විපක්ෂයේ මන්ත්‍රී හෝ රිය පෙරහැරකින් පාර්ලිමේන්තුවට කියන පුවතත් අද වාර්තා කර තිබෙනවා. ඊයේ දිනේදී 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දෙවනවර කියවීමේ කටයුතු පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණා. ඉතින් ඊට විරෝධය දක්වමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් මේ ආකාරයෙන් කටයුතු කිරීම පිළිබඳව වාර්තා කරද්දී රාජගිරිය රියානතුරේ හිටපු ඇමති පාන්ටලීට අධිචෝදනා භාර දී නඩු විභාගයෙන් ලැබෙන මාර්තු 4 කියලාත් වාර්තා වෙනවා. ඒ වගේම 20ට ඡන්ද විමසීම අද 20 ගෙනාවේ රට ආරක්ෂක අරාජික කළ 19 පරදා ජාතික ආරක්ෂාවත අහුරු කිරීමටයි අගමැති කියයි කියලත් සඳහන් කරනවා. 19 ව්‍යවස්ථාවට දුන් මානුෂ්‍ය මුහුණුවර 20 නැති කළා කියලා සත්නායක මන්ත්‍රීවරයා කියන පුවතකුත් වාර්තා කර තිබෙනවා අද ලංකාදීප පුවත්පත. ලංකාදීපෙන් අනතුරු අපි මිලඟට අවධානය යොමු කරන්නේ අද දවසේ පළවී තිබෙන දිවයින පුවත්පත වෙතට. දිවයින පුවත්පතෙත් ප්‍රධාන තොරතුරු වාර්තා කරන්නේ 49කට කොරෝනා පැහැලියගොඩ මාළු වෙළඳපළත් වසයි කියලා මෙසේ සඳහන් වෙනවා. මැනින් මාකට් අවකාලිකව වැසේ කොළඹ නැවතටාංගනයේ සේවකයෝ 33ක් රන්මුතුගල 6ක් ආසාදිතව වෙති. ගම්පල ගොතටු වෙල ගම්මානය ලොක්ඩවුන්. සේවිකාවකට කොරෝනා. කුරුණෑගල රෝහලේ තැලසීමියා ඒකකය වසයි. නවගමුව පන්තිනි දේවාලයේත් වැසේ කියලා මෙසේ වාර්තාවේ සඳහන් වෙනවා. එවගේම ගම්පහට ඇඳිරි නීතිය 20 විවාදය ඇරඹේ. වාද විවාද මැද ඩීල් නැතිව ගෙන 20 වැනි 20 ගැන සතුටුයි අගමැති මැති සභේදී කියයි කියලා මෙසේ වාර්තා කර තිබෙනවා අද දිවයින පුවත්පත. එවගේම 20 දිත්ව පුරවැසි භාවයේ ඉවත් කර ගන්නාතුරු සටන් කරනවා මෙසේ සඳහන් කරන්නේ මුරුත්තැටුවේ ආනන්ද සහ අල් ඇල්ලේ ගුණවංශ යන නාහිමිවරුන්. එවගේම 20ට ඡන්දය ගන්න ජනිපේ මන්ත්‍රීන්ට බලපෑම් කරලා විමල් අගමැතිට පැමිණිලි කරයි කියලත් මෙසේ වාර්තාවේ සඳහන් වෙද්දී අපි මිළඟට අවධානය යොමු කරන්නේ දිනමින ජාතික පුවත්පත වෙතට. එහි ප්‍රධාන සිරස්තලය නව ව්‍යවස්ථාවක් එනතුරු රට ඉදිරියට ගෙන යෑමට 20 ගෙනවා අගමැති මැති සභේදී කියයි කියලා එම වාර්තාවේ සඳහන් වෙනවා. එවගේම තරුණයෙකුව හප්පා බරපතල තුවාල සිදු කිරීම පාටලිට අධිචෝදනා 4ක් නඩු විභාගය මාර්තු 4 කියලත් වාර්තා වෙද්දී සමස්ත ජනතාවට අහිතකර කිසිවක් 20 නැහැ මෙසේ සඳහන් කරන්නේ අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා. ඇතින ඒ පිළිබඳවත් පුවතක් අද දිනමින පුවත්පත මෙසේ උපුටා දක්වා තිබෙනවා. දිනමින පුවත්පතේම තොරතුරු වලින් අනතුරු අපි සූදානම් අද දවසේ පළවී තිබෙන අරුණ ජාතික පුවත්පත වෙතට අවධානය යොමු කරන්නට එහි ප්‍රධාන සිරස්තලය WHO අනුමැතිය මත කොවිඩ් එන්නත ළඟදීම ලංකාවට ඖෂධ නියාමන අධිකාරිය දැනටමත් සාකච්ඡා කියලා වාර්තාවේ සඳහන් වනවා. චීනය මහා බ්‍රිතාන්‍ය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇමරිකාන් ජනපදය අත්හදා බලන කොවිඩ් එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබා දුන් විගස කඩිනමින් මෙරටට ගෙන්වීමට සාකච්ඡා ආරම්භ කර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරිය පවසයි කියලා වාර්තා කරද්දී ආසාදිතව 49 පැලියගොඩ මාළුකඩේ සහ මැනින් වෙළඳපළ වැසේ දහසකට PCR කියලාත් වාර්තාවේ සඳහන් වනවා. අරුණ පුවත්පතේ නනතුරු අපි මෞබිම පුවත්පත වෙතට අවධානය යොමු කරමු. දෙවැනි රැල්ල හේතුවෙන් මංගල සාද 2ක් කියලා මෙසේ වාර්තාව. පැහැලියගොඩ මාළු මාකට් එකෙන් 49කට කොරෝනා. අහඹු PCR පරීක්ෂණ 105කින් 49ක්ම ආසාදිතයෝ කියලා වාර්තාවේදී ඊයේ රාත්‍රී 10 සිට 26 වැනිදා අලියුම 5 දක්වා
ගම්පහ දිසාවට ඇඳරණීතේ ඊයේ දවසට ආසාදිත 167ක් උසස් පෙළ විභාගයට අදාළ නැහැ. අගලවත්ත පාලින්ද නුවර ගම්පහක් හුදෙකලා කරයි කියලාත් වාර්තාව කොළඹ මහනගර සභාවේ 46 වාට්ටුව වසා තමයි කොළඹ මහරෝහලේ 46 වන වාට්ටුව වසා තමයි ගම්පහ කොරෝනා රෝගීන් ගැන 44ක්ම කටුනායක නිදහස් වෙළඳ කලාපේ කොට්ටාව මාළු වෙළඳපළේ සේවකයන් සිව්දෙනෙකුට කොවිඩ් කුරුණෑගල ශික්ෂණ රෝහලේ තැලසීමියා එකකයේ සේවකයට කොරෝනා මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයෙකුටත් කොරෝනා එවැගේම ජාතික රෝහලේ සායනවලින් ඖෂධ ලබා ගැනීමට ස්ථාවර හා ජංගම දුරකථන සේවාවක් මතුගම අගලවත්ත බලල්ලා විට කොවිඩ් රෝගීන් ගණන 37 දක්වා ඉහළට කියලා මෙසේ වාර්තා කර තිබෙනවා. පැහැලියගොඩ පොකුර අවදානම් තත්වයක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි කියලත් අද මෞබිම වාර්තා කර තිබෙනවා. මෞබිම පුවත්පතේ එම තොරතුරුත් සමගින් අපි සූදානම් අදට නියමිත ගගන හිමිදිරියෙන් සමුගෙන යන්නට හෙටත් මුණ ගැසෙමු. නවතම තොරතුරු රසක් සමගින් එතෙක් ඔබට සුබදායි දවසක් ආයුබෝවන්.